ඔන්න ඉතින් අපි අද ඔයාලව මුලින්ම එක්කන් ආවේ අයිස්ක්‍රීම් කොත්තු වලට. අයිස්ක්‍රීම් රෝල්ස්, අයිස්ක්‍රීම් කොත්තු දෙකම කියනවා. ඉතින් ඒවට ස්පෙෂල් ප්ලේස් එකට තමයි අද ඔයාලව එක්කන් ආවේ. මේක තියෙන්නේ ගම්පහ වෝඩ් සිටි එකේ. දන්නේති කට්ටිය ලොකේෂන් දාන්න ගූගල් මැප් එකේ සර්ච් කරන්න. එතකොට ලොකේෂන් පෙන්නනවා. වෝඩ් සිටි එකේ ෆස්ට් ෆ්ලෝ එකේ තමයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි ඇතුළට ආවා. මේකේ නම තමයි තාරා ෆ්‍රයිඩ් අයිස්ක්‍රීම්. Google Map එකේ ගැහුවත් ඒත් පෙන්වන්නේ වෝඩ් සිටි එකම තමයි. ඔයාලා වෝඩ් සිටි එකට ඇවිල්ලා ෆස්ට් ෆ්ලෝ එකට ආවහම එන්න පුළුවන්. ෆස්ට් ෆ්ලෝ එකට එන්ට්‍රන්ස් වෙන තැනමයි කෙලින්ම ඉස්සරහට තියෙන්නේ මේක. මේ තියෙන ඉතින් මෙයාලගේ මෙනු එක. වැඩි බජට් එකක් ඕන වෙන්නේ නැහැ මෙතන. ඔය ඉතින් දැන් අපේ ඕඩර් එක තමයි රෙඩි කරන්නේ. මං ඕඩර් කරේ චොක්ලට් ෆෙරෝරෝ ස්පෙෂල් කියලා එකයි, නටි නටෙලා ක්‍රේසි කියලා එකක් තිබ්බා. ඒ දෙක තමයි මම නම් ඕඩර් කරේ. දැන් ඔය ඉතින් අපේ ඕඩර් එක හැදෙන විදිහ තමයි ඉතින් ඔයාලත් බලාගෙන ඉන්නකෝ. සමහර කට්ටිය දැකලත් නැතුව ඇතිනේ අයිස්ක්‍රීම් රෝල්ස්, අයිස්ක්‍රීම් කොත්තු හැදෙන විදිහ. දැකලා නැති කට්ටිය බලන්න. ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ, අපි මේ එක ෂොප් එකකටවත් කලින් දැනුවත් කරලා එහෙම ගියපු ඒවා නෙවෙයි. මේවා අපි නෝමල් කස්ටමර් කෙනෙක් විදිහට නෝමල් ගියාම දෙන විදිහට තමයි ගත්තේ. මොකද නැත්තම් අපේ වීඩියෝ එකක් කරනවා කියලා ගියොත් ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ ස්පෙෂල් විදිහට දීලා ඔයාලා ගියට පස්සේ එහෙම නෙවෙයි තියෙන්නේ. ඒකින් ද අපි මෙහෙම තමයි ගත්තේ. ඕඩර් එක රෙඩි වෙනකන් වටපිට බල බල හිටියයි. ටිකක් වෙලා යනවනේ ඕඩර් එක රෙඩි වෙන්න. ඔන්න ඉතින් දැන් ඕඩර් එක රෙඩි වෙලා මට කතා කරලා ඇවිල්ලා අරන් යන්න කියලා. මම දුවල 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 ගිහිල්ලා මැජික් වගේ අරගෙන ආවා. ඔන්න දැන් ඉතින් එයාගේ එකටයි මගේ එකටයි රණ්ඩු. ඔය තියෙන්නේ අපි දෙන්න ඕඩර් කරපු අයිස්ක්‍රීම් කොත්තු දෙක. මෙයාලා සේව් කරන්නේ ප්ලාස්ටික් කප් දෙක. ලොකුවට මේකක් නැහැ. නෝමල් කප් දෙක, ටිෂු පේපර්ස් දෙකක් එක්ක තමයි සර්ව් කරලා තියෙන්නේ. අපි බලමු අනිත් තැන් වලටත් ගිහිල්ලා කොහොමද කියලා. එනි මෙයා ඉතින් කනවා. මෙයාට ඉතින් ඕන දෙයක්නේ. ඔන්න ඊළඟට අපි එක්කන් යන්නේ ඔයාලා ෆ්‍රෝසන් 77 කියන එකට. මේක තියෙන්නේ මාළඹේ ස්ලිට් කැම්පස් එක ඉස්සරහමයි. ඔය තියෙන්නේ ඇතුළේ ඉඳගෙන එළිය බැලුවාම පේන view එක. ඔයාලට හොයාගන්න ලෙස ස්ලිට් එකේ ගේට් එක ඉස්සරහමයි තියෙන්නේ. අපිට වැඩිය වීඩියෝ කරගන්න බැරි වුණා එතන නම්. අපි එතනොත් ගත්තා අයිස්ක්‍රීම් රෝල්ස්. එතනත් ප්‍රශ්නයක් නැහැ. වැඩිය සෙරමික් බෝල්ස් දෙක දුන්නේ. එතන එච්චර ලොකුවට මේකක් නැහැ. ඒ වුණාට අතෙන්ට වඩා නම් හොඳයි. ඔන්න ඊළඟට නම් අපි ආවේ වන් කැෆේ. මේක තියෙන්නේ බියගම සෝන් එක පහු කරන් එද්දි ප්‍රයිවට් හොස්පිටල් එකක් තියෙනවා. ඒකට එහා පැත්තෙන්ම පොඩි ප්ලේස් එකක්. ඒ වුණාට පට්ට view එකක් තියෙනවා. මාර්ම ලස්සන view එක. අපි මේක ඇතුළට යනකොට ෂූස්, ස්ලිපර්ස් දෙකම ගලවලා ඕනේ යන්න. ඔන්න ඉතින් අපි ඇතුළට ගියා. ඇතුළ නම් මාර්ම පෙනුමයි ලස්සනයි. සිත් ඇද ගන්න අසුළු දර්ශනයක් තමයි ඉතින් ඇතුළේ තියෙන්නේ. ඩැනින් ඒරියා ගත් මරු. ඔය තියෙන මේගොල්ලෝ ෆ්ලේවර්ස් ටික. මෙයාලා බ්‍රෑන්ඩඩ් කරන්නේ මෝරිච් බ්‍රෑන්ඩ් එකෙන්. මේ තියෙන මෙයාලගේ මෙනු එක. මෙයාලගේ ස්පෙෂල් දෙකක් තියෙනවා. වන් කැෆේ ස්පෙෂල් කියලා දෙකක් තියෙනවා. අපි ඉතින් ඒ දෙකම කලින් කාලා තියෙන නිසා අද මම මයිලෝ මිල්ක් ෂේක් එකකුයි මෙයාට 4 ස්කූප් මික්ස් එකකුයි ගත්තා. ඔය නම් දාන්නේ අපේ එක නෙවෙයි, ඔය වෙන කස්ටමර් කෙනෙක්ගේ එකක් තහන්නේ. මම ඔයාලට මෙයාලගේ සර්විස් එක පෙන්වන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. මෙයාලා සර්ව් කරන විදිය, මෙයාලගේ පිරිසිදුකම. ඔන්න ඉතින් මගේ මයිලෝ මිල්ක් ෂේක් එක නම් ආවා. මාරම් පිරුමට තියෙනවා රසත් ඒ වගේම තමයි ඉතින්. ඒකත් බලාගෙන දැන් අරයාගේ කියනකම් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා එයාගේ 4 ස්කූප් එකත් ආවා. කෝන් එකකුත් උඩින් ගහලා තමයි තියෙන්නේ. ස්ට්‍රෝබෙරි, හාෆ් ස්ට්‍රෝබෙරි එකක් තියෙනවා. ඒකත් රස පාටයි. අපි ඉතින් මේ ඔක්කොම කාලා බණ්ඩි ෆුල් කරගෙන ගෙදර ගියා.
ඔයාලා කියන්න මේ තුනෙන් මොකක්ද හොඳම කැෆේ එක කියලා අයිස්ක්‍රීම් කන්න. ගිහිල්ලා තියෙන කට්ටිය අද්දැකීම දාන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක අනිවාර්යෙන්. අපි මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් අරන් එනවා. ආයි මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.